මවින් මිහිදුකුල පිළිබඳ අපි මේ සටහන තබමින් සිටින්නේ. අර නලින් ඒ කාලේ කිව්ව ඡායාරූපය මේ කැසට් කවර තියෙනවා කියලා මට හිතෙනවා. මේක මේ ජෙම්ටෝන් කැසට් එකක් ඇත්තටම වුන් තැටි තමයි නිෂ්පාදනය කළේ. නමුත් අර ඔබ කිව්ව මුල්ම යුගයේ ඡායාරූපයක් හැටියට තමයි මේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මොකද 70 දශකයේ නිර්මාණය කරන ලද කැසට් කංචුකයක් හැටියට තමයි මේ හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අර ඒ කාලේ තැටි වලට ආපු ගීත සියල්ල කැසට් සංස්කෘතියට පෙරළුණා. ඒවා අලුත් ගීත නෙමෙයි, අර තැටි වල තිබ්බ ගීතම තමයි. ඊට පස්සේ මේ මර්වින් මිහිඳුකුල නිර්මාණය කරන කුඹුකේලි ඉඳලාගදී කියලා වෙලා ගිය එකතුවක් මේ අතිශය ජනප්‍රිය වෙන. මොකද අපි අර ගොඩනැගිලි මාධ්‍ය තුල මේ බටහිර සංගීත සම්පන්න සියල්ලත් එක්ක ස්ටීරියෝ නාද රටාවට තමයි මේ කැසට් පටය පටිගත වෙන්නේ. ඒ නිසා මේ ගීත හරි රහයි. මන් දන්නේ මොන යම් හේතුවක් නිසා මේවා මේ ඊට පස්සේ සංගීත තැටි වලට ට්‍රාන්ස්ෆර් වුනේ නැහැ. ලංකාවේ මීඩියා නැත්නම් FM මාධ්‍ය වලටත් මේ මේ ඔරිජිනල් රෙකෝඩ් එක කැසට් රෙකෝඩ් එකේ තිබෙන මේ පටිය ට්‍රාන්ස්ෆර් වුනේ නැහැ. ඒ නිසා මේ සංගීතය මික්ස් වෙලා තියෙන්නේ. ඔරිජිනල් මියුසික් අද මාධ්‍ය ආයතන වල නැති එක ගැන ඒක ලොකු අඩුපාඩුවක් පැහැදිලිවම කියනවා නම්, මොකද ඒ රසය තිබුච්ච තැන් අද ඒක නැති වෙලා තියෙනවා. ඒක මම වුණත් ඒ ගැන කනගාටු වෙනවා. මම වුණත් ගීත හතරක් විතර වගේ තමයි පිරිසිදු සංගීතයෙන් අහලා තියෙන්නේ. හොඳ වචනයක්, පිරිසිදු සංගීතය. ඔව්, පිරිසිදු සංගීතය මර්වින්ගේ අහලා තියෙන්නේ. ඒතර අනික හැම එකක්ම මික්ස් වෙලා තියෙන්නේ. හැබැයි මේ මාස්ටර් ටේප් ටික කොහෙද තියෙන්නේ? ඒක තියෙන්න ඕන, නමුත් මගේ අතර ඇවිල්ලා නැහැ. තාත්තා ඉදිරි කරුවේ ගීත ඉදිරි කරුවට තාත්තා ගාව සමහර විට ගුවන් විදුලිය තියෙන්න පුළුවන් නේද? ගුවන් විදුලිය තියෙන්න පුළුවන්. එව නැත්තම් මේ මේ මැෂින් එකක් තියෙනවා. ඔව්. මුල් පටිගත කිරීම කරන ස්ටුඩියෝ වල කොහරි ටේප්ස් ටික තියෙන දැනක තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. කොහොම වුණත් නලින් මෙතනදී විශේෂ මතු කිරීමක් වෙනවා. ඒ තමයි ක්ලාරන්ස්. දැන් ක්ලාරන්ස් මර්වින් මිහිඳුකුලට විතරක් නෙමෙයි අත දුන්නේ. දැන් ඔය හලාවත තීරයේ හිටපු සංගීතවේදීන් බොහෝ දෙනෙක් කොළඹට අරගෙන, මම දන්නවා අතුල අධිකාරීලව එක්කගෙන ආවා. ඊට පස්සේ සම්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගෙනලා ගෙදර නතර කරගෙන පුරුදු පුහුණු කරලා තමයි සමාජගත කරේ. මම කැමති ඒ ඉතිහාසයත් එක්ක ක්ලාරන්ස් උත්සාහ කළා මොකද්ද ඉලෙක්ට්‍රිෆයිඩ් සංගීතයත් එක්ක ලොකු සටනක් කරන්න. ඇත්තටම ක්ලාරන්ස් අයගේ මම මෙහෙම දෙයක් කියන්න, දැන් ක්ලාරන්ස් අයගේ නිර්මාණ සංස්කෘතියත් එක්ක කර්ලියට හඳුන්වලා දීපු චරිත දිහා බලද්දී මුල් අවදි ඉඳන් ඉන්ද්‍රාණි පෙර මහත්මියගේ ඉඳන් ගත්තම මාරිසෙල් ගුණතිලක, ඊළඟට ඔය කියන වගේ මාමිනයා මේ එයා තෝරගෙන, එතකොට මේ දැන් මේ එයාගේ නිර්මාණ මේ හඬත් එක්ක යනවා කියලා දැනෙච්ච දැන එයා ඒ එක්ස්පෙරිමන්ට් එක ඒ කාලේ කරලම තියෙනවා. ඉතින් අද බලන්න, දැන් මම මට මේ දැනෙද්දි මං ඇහුවනේ මේක ක්ලාරන්ස් අය නේද කියලා. ඒ අනන්‍යතාවය ඒ නිර්මාණයත් එක්ක අරගෙන එල්ල තිනවා. ක්ලාරන්ස් විජේවර්ධනයන් කියන්නේ මම දකින විදිහට ඔහු ගොඩක් බුද්ධිමත්, හොඳ පොත් කියවන්නෙක්, පුදුමාකාර අදහස් තිබිච්ච මිනිස්සෙක් කියලායි මට දැනෙන්නේ. මොකද අද මේ වෙනකොට ක්ලාරන්ස් විජේවර්ධනයන්ගේ අතුලන්ත ජීවිත ගැන ගොඩක් අධ්‍යයනය කරන්න අවකාශය ලැබිලා තියෙන නිසා මම හිතනවා ක්ලාරන්ස් විජේවර්ධනයන් මේ ඉන්ඩස්ට්‍රීකට දීපු දේවල් ඒවා අපිට කියලා නිම කරන්න බෑ. නමුත් ඒ ඔහුගේ විඥානය තමයි ඒ පාවිච්චි කරලා තියෙන්නේ සමහර සොයා ගැනීම් වලට. සංගීත සම්ප්ලව සංගීත කණ්ඩායම අද කර්ලියට එන්නේ ඔහු නිසා. ඒක නීල් අයියා ඒ ගැන බොහොම සම්ප්ලව කියන නම දෙවීමට පවා තියාගෙන තමයි නීල්ල වැදුවේ. හදලවරලා මං කලක් මගේ බෑන්ඩ් එකේ ගැහුවා. ඊළඟ මං එක රහසක් කියන්න මේ දැන්ටත් කියන එක. ඒක මට හොඳ අවස්ථාවක් මේක. අදත් සංගීත කණ්ඩායමක් වශයෙන් නීල්ල ඉස්සෙල්ලම ගහන්නේ මොකක්ද? බ්‍රේක් එක ඔයක මම පුහුණු කළා යම් තානකට. කාද මේ මුගේගොඩ කවුද මේ ඉස්සර පයිනිය උපාලි එතන පුහුණු කර කර ඉන්නකොට ඔය කෑල්ල මම උගන්න ප්‍රැක්ටිස් කරනකොට වික්ටර් රත්නායකයි මිල්ටන් බල්වර්චි ඇවිල්ලා ඉස්සර බලන් ඉන්න සින්දු ප්‍රැක්ටිස් කරන්නේ.
අයගේ දර රෑට කියන ෂෝ එකේ සින්දු ප්‍රැක්ටිස් ගන්න. මම මේක හදනවන්න දරිමතන බිල්ටන් සුනිල් මේවර කිව්ව කතාව. තරහ වෙන්න එපා හැබුවට. ඔබ මොන්ටිසෝරියක් දැම්මද? අයියෝ කොච්චරලත් මේක බලන් ඉන්නේ කියලා කරන්නේ නැද්ද කියලා. හරිද? ඔන්න පටන් ගන්න. ඊට පස්සේ මං කලක් ඉඳලා මම රට ගියා යන්නේ. යද්දි මම ක්ලරන්ස් බාර දුන්නා. ක්ලරන්ස් තිබ්බ පොඩ්ඩක් බලන්න ක්ලරන්ස් උදව් කරන්න කියලා. ඉස්සෙල්ලම සම්ප්ලවර්ස් කියලා ගෑවි ඒක නෙමෙයි. උගල ගෑවි ඉස්සෙල්ලම මේ කොහෙද කොච්චි කඩේ පල්ලියක ෂෝ එකක් තියුණා. එතකොට මං සත්සර ගහන කාලේ ධර්මය අය තමයි ෂෝ එක. ධර්මය මාම අය තමයි ෂෝ එක කළේ. එයා ඉදන් කො මට සත්සර ගේන්න කියලා හේට. පස්සේ මං කව ගේන්න එපා අපරාධයක්. මෙහේ ඉන්න කට්ටියක් දාන්නේ කො උන්නේ නීල්ලව තමයි ඉස්සෙල්ලම ගෙනහලා පෙන්වුවේ. හොඳයි. කරන්න කියලා ෂෝ එක. මං හිතනවා මේ මේ අතුරුගතත් හරි වැදගත් මේ 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 කතා හතරයි. හරි. මේ ගීතලා ස්තුතිය තියෙන තවත් වටින ගීයක් තමයි මේ සුරලොවින් මනුලෝකයට ආගෙන ගීතය. තිරොන් ගීත ගැන කතා කරන්න ඕනේ. හැබැයි අපේ ප්‍රේක්ෂකීන්ට මේ ගීතය අපෝ මතක් කරලා දෙන්න ඕනේ. එනිසා ඔබ ගායන බලන්න.
ඉතාම අපූරුයි. මේ මේ ගීතය ඇත්තටම මවිනයගේ තාම ජනප්‍රිය ගීත ලයිස්තුවේ එකක් නේද. හැබැයි දැන් මර්වින් මීදුකුලගේ ගීත ගත්තොත් එහෙම අපිට මේ ගීත ගොන්නක් අරගෙන මෙන්න මෙච්චර 500ක් 600ක් කියලා තියෙනවා කියන්න එහෙම නැහැ. ගීත ටිකයි. හොඳම වචනේ තමයි ගීත 14යි. හැබැයි මේ ගීත 14 ඇතුලේ කතා කරන්න ඕන ගීත ප්‍රමාණය වැඩි නැරින්. අනිවාර්යෙන්ම. ඔව්. දැන් ඔව් ප්‍රසිද්ධිය ඊටාම වේගයෙන් එකතු කර ගන්නවා. රසික ප්‍රතිචාරයත් ඊටාම හොඳින් ඇති කර ගන්නවා. නමුත් ඔහුගේ ජීවිතය ඇතුලේ මේ ගීතයෙන් ඔහු අපිට ලබා දෙනවා සරලත්වයෙන් රස විඳින්නේ කොහොමද කියන කාරණාව. මේ ගීත හැම එකක්ම අහන් ඉන්නකොට මට නම් හිතෙන්නේ මේ කාරණාව. මම කැමති අඩු වැඩි ඔබ සපේනවා. අතර දැන් සරලත්වයෙන් රස විඳින. ඒක දැන් බලන්න ටිරොන් ගානක මායා ගීතය. දැන් මේ ගීතය නිර්මාණය කරන්නේ ජිප්සිස් නායක සුනිල් පෙරේරා. සුනිල්ලාගේ ප්‍රියතම ගායන ශිල්පිය තමයි මර්වින් මීදුකුල කියන්නේ. මට මතකයි අර ඒ කාලේ මේ ලොවේ සමා කැසට් එකේම එනකොට මතකද? ඔව්. එක පැත්තක පින්තූරකුත් තිබ්බා. ඔව්. ඉතින් ඒක ඇවිල්ලා ඒ දැන් සුනිල්ලාගේ අන්තිම සරල මනුස්සෙක්නේ. සුනිල්ලාගේ ගීතවල මහා පරාසයක් නැහැ. බොහොම සරල. ඒ ඔයාගේ ඔය කතාවට මම අමුණන්න කැමති ඒ සරලකම දැනෙන මේ මනුස්සයාට මේ ගායනය කරන මේ මර්වින් මීදුකුල යන හදවතට තැම්පත් වෙන්නේ කොයි තැනකින්ද? මේ සුනිල්ලාගේ ගීතයි මර්වින්ගේ ගීත කියන්නේ දෙකක්. ආසයි පොළව වගේ. නමුත් මේ ප්‍රියතම ගායකයා බවට පත් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි මර්වින් මීදුකුල කියන ගාන ශිල්පියාගේ හඳේ තියෙන බලවත්කම. සුනිල්ලා මට කියලා තියෙනවා ඒක. සුනිල්ලාගේ භාෂාව මාර වොයිස් එකක් බන් තියෙන්නේ. ඒක හරි හදවතේ මිත අර ඇතුළාන්තේ මයි එක කියන්නේ. ඉතින් ඒ එහෙම එකක් මට නම් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඇහිලා නැහැ කියලා කිව්වා. දේව දූතයාගේ හඬ. ඒ මේම වොයිස් එක මට මේ ඉන්ඩස්ට්‍රි එකේ නැහැ කියලා කිව්වා සුල්ලා. ඉතින් ඒක ඇත්ත. ඉතින් ඒ නිසාම තමයි සුල්ලා ඒ ලස්සන මම හිතන්නේ හෙමස් රයල් පිළ මාත්මයාගේ වචන වින්න ඕන මගේ මතක හැටියට. ආනන්ද පත්මසිංහද සමා වෙන්න ඕන. යස් සමා. ඔව්. ආනන්දලා අපි ලොක්කම ආනන්ද පත්මසිරිගේ වෙන්න ඕන. ඔයක දැන් ලස්සනවදී මේ ගීතයේ වේදිකාවේ සජීවීව ගහනකොට ඔය මායා කියන කෑල්ලට දාන වැඩ ටික ඇඟේ මයිල් කෙලින් වෙනවා කෙලින්ම. ඒ කියන්නේ හිතන්න බෑ සුරේ. ඒ කියන්නේ ඒ තියෙන කාල පරාසය ඇතුලේ ගෙනියන ස්වර ප්‍රමාණය සංගීත ඉගෙනගෙන නෙවෙයි නෙමෙයි වේරියේෂන්ස් ගන්න විදිය ඒක තමයි ඒක දිනනවා නේ මොඩියුලේෂන් එක මේ මොඩියුල් මේ පුදුම දෙයක් තියෙන එක ඒක වෙන සමහර අය මොඩියුල් කරන අහගෙන ඉන්න බැරි වෙනවා නෑ පුදුම ලස්සන විනාගේ හඬ ඇවිල්ලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් හා සමානයි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හා සමානයි ඒකයි කියන්නේ ඒක ලස්සනට මේ සුලංගේ පාවින මොකක්ද එකක් වගේම තමයි හැමතිස්සෙම තියෙන්නේ නිකන් මේ මෙහෙම කියලා අඟල් දෙකක පේලෙත් තිබ්බනම් අඟල් දෙක ඇතුලේ යාර එක වැඩ තියෙනවා. ඒක තමයි එයාගේ වොයිස් එකේ තියෙන විශ්මය. ඉතින් මට නම් වචන නැහැ මේ පැත්ත මට තව දැනුවත් කරන්න මේ හඬ පිළිබඳව. ඉතින් අත් වශයෙන්ම මේ හඬ කොච්චරද මම සින්දුරු තුවාලය කරන්න යන්නේ කනේ. වාදෙන් මේ කොහොමද මේ ගීත ඇත්තට ඔයාලා ආරම්භෙම කිව්වා මර්වින් මිඳු කියලා කියන නමට වඩා සින්දු ජනප්‍රියයි. මර්වින් අයියා කරගත්තේ නැති එකම දේ තමයි ඔව මාකට් කරගන්න උනන්දුවක් වෙච්ච නැති මිනිස්සෙක්. ඒක මම හොඳ ආකාරම දන්නවා. මොකද මේරියන්ස් ආරම්භයේ ඉඳලා ඊට පස්සේ ඔහුත් අප සමග ගීත ගායනා කරලා තියෙනවා අනන්ත වාරයක්. එවැනි අවස්ථාවලදී වුණත් මේ පැනලා පෝලිං වල ඉඳලා ඉස්සරහින් මම කියන්න ඕන එහෙම නැහැ. එහෙම නැහැ. හරි මම හිතන්නේ තාත්තා ඔයා කිව්වා වගේම රස්සාව කරගත්තේ දීවර රැකියාව මේ ආසාවට කරපු දෙය හදවත් තුළ එක පුදුම තැනක රඳවලා තියෙනවා අනිවාර්යෙන්ම රැකියාවට වඩා ආසාවට කරපු දෙය පිළිබඳ ITN එකේ පැය දෙකමාරක් කතා කරන මාතෘකාව කද්දපත් වෙලා තිබෙන බව තාත්තා දැනගෙන හිටියන නැද්ද මොනවා හිතාවිද හැබැයි මම අහලා තියෙන කාරණාව තමයි ටිරොන් ඔබේ තාත්තා ඍජු ගතිගුණ තියෙන චරිතයක් කියන එක.
කිව්වතුන සමහර තැන්වලදී තියෙනවා. ඒ කියන්නේ අපිට සමහරකට පවුලේ තීරණ ගන්නකොට සමහරකට කෙලින් තීරණ ගන්නවා. නමුත් මිනිසුන් අතර කතා කරනකොට කවදාවත් හිතර දෙන්න කතා කරන්නේ. වැරද්ද දකින්නේ කොහොමද? වැරද්ද දකින්නලාට කියනවා. මෙහෙම කරගන්න කිය. එහෙම කරන්න එපා. මේ විදියට කෙරුවොත් හොඳයි කියලා තත්ත්වෙට කියනවා. නමුත් තාත්තගේ ඉන්න විදිය, ක්‍රියා කරන විදිය, හැම ප්‍රශ්නෙම මුණ දෙන විදිය තාත්තා වෙනස්. අනිත් පුද්ගලන්ට වැඩි. එල්මෝ ප්‍රනාන්දුගේ හඳුන්වා දීමත් එක්කලා ගුවන්තුලියේ මේ පිබිදෙන ගායක පරපුරට එකතු වෙන මොවින් මිහිදුකොළ එතනින් ජයන්ත රෝහණ වගේ විශිෂ්ටගණයේ නිවේදකයන්ගේ ඇසුරත් එක්කලා උන්ලව ගීත ලියවා ගැනීම සහ ඒ තියෙන සහ සම්බන්ධතාවය එක්ක ගුවන්තුලිය හැම නිවේදකයෙක්ම මැදිරියට ගියාපුවාම මේ පර්ත් ඇටියට වැඩි ඉඩ කඩක් ලබා දුන්නා. ඒ නිසාම ඉතාම වේගයෙන් වෙළඳ සේවයේ ජනප්‍රියම වෙච්ච ගීතයක් තමයි මට මතකයි මන බැඳු සිනාපුඩිය. ඊට ගැන කතා කරන්න අහලා ඉන්නවා. අහමු, අහන්න ආසයි. අපි අහමු. මතකයි මන බැඳු සිනාවද හදපතුලේ සිහිවෙන්නේ ඔයාවයි කුඹුකේ ළඟදී මතකයි මන බැඳු සිනාවද හදපතුලේ සිහිවෙන්නේ කුඹුකේ ළඟදී අතමිට සරුවි කලසාරයි මැණිකට රහසක් කියලා එවන්නද හනිකේයි දින් මාමු වෙනවද කුඹුකේ ළඟදී මතකයි මන බැඳු සිනාවේ හදපතුලේ සිහිවෙන්නේ ඔයාවයි කුඹුකේ ළඟදී මේ ගීතය ඇත්තටම අර මං කිව්වා ගුවන්විදුලියට එන්නේ මෙන්න මේ පර්ත් ඇටියෙන්
මේ ගීතේ මට හිතෙනවා මේ සුපර් ගෝල්ඩන් ටයිම්ස් නතු කරගෙන තිබ්බද කියලා. මොකද මේ ඇල්බමේ නම් කිරීමේදී බලන්න සුපර් ගෝල්ඩන් ටයිම්ස් කියන එක තමයි ලොකුවට ප්‍රකාශ කරලා තියෙන ගායකයරත් වැඩි. ඒකට ගායකයා කණ්ඩායමේ සමාජික බවට පත් කරගෙන තියෙනවා. මම දන්නේ නැලින් මේ මේකත් එක්තරා මාකටින්ද කියන කාරණාව. නේද? නමුත් මේ ගීතේ අතිශය ජනප්‍රිය සහ මේ මට මතකයි ගුවන්විදුලි ගීත ඇහෙනකොට ඉතාලම හීනිසරයකින් සහ අර උගක් ඉහලින් තමයි මේ ගීතේ මට සංගීතය පිළිබඳ ඥානයක් නමුත් මට ඇහෙන උගක් ඉහලින් තමයි මේ ගීතේ මොකද සුවර වලින් තමයි හැමදෙස්සෙම මම වෙනගේ හඳ තිබුණේ ඒක ඒක දැන් අර සුන්ලා කිව්වාගේ මේ එයාගේ තියෙන රේන්ජ් එක ඔය ඔක්ටේව් නෝට්ස් වලට කියන්නේ ඉහ උච්ච සුවර වලට යන්න ගියාම හිතන්නේ සාමාන්‍යයෙන් අපි 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 ඉන්න ඕන තැනකට එහා යන සුර නෝස් ඒ කියන්නේ අපිට අපිට කොහොමදයි කරත් කියාගන්න බැරි වගේ නෝස් ඒ නෝස් පවර් කියන්න පුළුවන් චරිතය නලින් මං ඉදන්නේ ඕක උගාකලට අර පල්ලි ආබාසේ හාමනි එහෙම කියනනේ ඔය ස්ක්වයර් එක ඇරගෙන කියන ඕන ඒක මම තව මං මුලදීම කිව්වේ ඔය මොහොදු ජීවිතය තුළදී එයාගේ ඔය හඬ මට කියලා දීපු දෙයක් තමයි වතුරේ බැහැගෙන උගුරේ මේ ගන්නට වගේ මතුරු දියාගෙන වොයිස් ට්‍රේනින් කරන්න කියලා. එයා එහෙම අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. ඒක නමුත් මම දන්නේ එයා ඒක මොකද එයාගේ පපු ඇතුලේ මම දකිනවා හොඳ හොඳ හුස්මක්කට ඉඩ තියෙන පපුවක් මවිනාට තිබුණා කියලා. නැත්තම් එච්චර වෙලාවක් සමහර සොරි ඉන්නවල්ගෙන ඉන්නවා කියන්නේ ඒක දැන් නතර වෙයි දැන් නතර වෙයි කියලා හිතන ලෙවල් එක. නමුත් එච්චර තියෙන්නේ මම හිතනවා අර මුහුදට ගියා කියන්නේ මම හිතන්නේ පිරිසිදු වාතයේ තියෙන තැනනේ මේ මේ ආස්වාස ප්‍රාස්වාස කරලා මේ පපුවට ලැබිලා තියෙන හයිය ඉඩකඩ මම හිතන්නේ හඳින් උඩරේ ප්‍රයෝජනය ගත්තම වෙනය ඒක තමයි අද අපි වහ මේ මෙතන ඉඳලා මේවා කතා කරන්නේ දැන් වෙනය මේ ගීතේ මට මතකයි ගීතේ අහනකොට මේකේ තියෙනවානේ බලාපොරොත්තු අනාගතය පිළිබඳ මොකක්ද හීනයක් තියෙන හැබෑ කරගන්න වා එන්න කියන කතන්දරේ ඒ හීනේ හැබෑ වුණා වගේ නේ ගායනා කරන්නේ පදමාලාව හොඳට අවබෝධ කරගෙන ඒක ඇඟ ඇතුළට දාගෙන ගීතය ඇතුළේ ඉඳගෙන තමයි ගීතය එළියට දෙන්නේ. නිකම්ම නිකම් පදපේලි ටික කියවගෙන යන එක නෙමෙයි. සැබවින්ම ගීතේ ගායනා කිරීමක් කරනවා. එතන ඒක ගායනාකට දෙනවා කියන්නේ අර්ථයත් එක්ක එන දෙනයි. අනිත් එක සුරේ දාගත්තේ දැන් අද මේ ගීත දැන් ඉන්න පරපුරේ මම හිතන්නේ කවද මම බාලකන්න නෙමෙයි කියන්න දුන්නොත් එහෙම අලු ගානේ කම්පියුටර් එකට දාලා කැලෙන් කැලලා හදා හදා තමයි කියන්නේ. ඒකනේ වන් ෂොට් රෙකෝඩින්ග් නේ. ඒ වන් ෂොට් රෙකෝඩින්ග් නේ දෝසල ඉවනේ. ඔව්. ඒ මේ කම්පියුටර් වලට දාලා කියන්නේ. ඒකයි ෆිල්ම් එක ප්‍රධාන තියෙන ඊළඟ දක්ෂකම. ටේක් 1 එක නේ. ටේක් 1 එක. ওই ටේක් 1 එක සජීව පටිගත කරපු අවස්ථාවල ITN එකේ වැඩ කරපු උදවිය තාම ඉන්නවා. අවුරුදු 36 ඉතිහාසයේ තියෙන මේ මේ සේවකයෝ මේ ආයතනයේ ඉන්නවා. ඉතින් ඒ නිසාම මවින්නයි ඇවිල්ලා පටිගත කරපු ආකාරය මේවා කියපුව ආකාරය ගැන මීට පොඩ්ඩකට ඉස්සෙල්ලත් යන්ටිමේදී ඔය කතාව අපිට හැමෝම කිව්වා. ඒ නිසාම තමයි මේ රූපරාම බලන්නේ. ඇත්තටම මේ අර ඔරිජිනල් එකක් අපිට මේ වෙලාවේ අහන්න ලැබෙයි මම හිතන්නේ කනට නිකන් මී බැලිද මොකද ඒ තරම් අපිට පුළුවන් මර්වින් මිහිඳුකුල කියන්නේ කවුද කියන එක දැන් ඔබට පැහැදිලි ලෙස ඔප්පු කරලා
දනවන්න. ඒක තමයි මේ මේ කතාව. දැන් හලාවත සංස්කෘතියට මම හපුව යනවා. මොකද මර්වින් මිහිඳුකුල සෙන් මේරිස් කොල්ලේ. තුන මෙතන ඉන්නවා සෙන් මේරිස් එකේ තව ඔබ ඉන්නවා. එතකොට අලින් ඉන්නවා. අර ඈත ඉඳගෙන මේ වැඩසටහන බලාගෙන ඉන්න අපේ ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා විමල් කැටපි. ඉතින් මේ හැමෝම සෙන් මේරිස්. දැන් මේ වගේ ශිල්පියෙක් ගැන කතා කරනකොට පාසල ගැන කතා නොකළොත් ඒ පාසලේ අතීතයේ හිටපු රාජ්‍ය ශිෂ්‍යෝ පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. චැනල් එක මාරු කරයි කියන්නේ පාසලේ ලැබෙන සංස්කෘතිය මගේ දැන් මේවට වැදගත්. මම හිතන දැන් පාසලේ සංගීතමය කටයුතු වලට පුදුමාකාර තැනක් ලැබෙන තැනක්. ඉතින් අපිට කලින් ඉතිහාසෙ ඉඳලා මම හිතනවා දැන් විනයලගේ කාලයත් එක්ක බලද්දි ඔය වගේ ගායනාවට ඉඩකඩ හැමතිස්සෙම, මොකද කතෝලික පාසලක් හැටියට හැමතිස්සෙම දීගෙන කියලා වැඩි පටන් ගන්න ස්කූල් ඇන්තම් එක කියලානේ. මෙතන ඉඳලම දවස ආරම්භ වෙන්නේ ඒ මියුසික් කියන සංකල්පෙම තමයි. ඈත අතීතයේ ඉඳලම ඒ හුරුව අපේ පාසලේ තිබුණා. අනිත් එක පාසල ගම පල්ලිය කියන ඔක්කොම මේ එකට බද්ධ වෙච්ච. ඔව් උතන මේ නලින් මර අඩු වැඩි එකතු කරන්න දෙන්නේ හලාවත සංස්කෘතියත් එක්ක පල්ලිය, පන්සල, කෝවිල. හා එතකොට මේ 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 සේරගෙන සම්මිශ්‍රණය තිබුණා නඩු නැතුව ජන සංස්කෘතියත් එක්ක අනිවාර්යෙන්ම. ඒක බලන්න ඒක හරි හොඳ කතාවක් ඔයා මතු කරේ. කෝවිල ගත්තම මුන්නේශ්වර මේ පැත්තේ තියෙනවා. පන්සල්, පල්ලි සියලුම ජාතින් සමගින් ඉන්න නගරයක්. කිසි දැන් ඒ කාලේ යුද්ධ තියෙන කාලෙත් යාපනයේ මිනිස්සු ඇවිල්ලා අපේ ගමේ ඉන්නවා. අපිට කිසිම ප්‍රශ්නයක් අපි හොයන්නෙත් නෑ, ප්‍රශ්නකුත් නෑ. අපි ජාති ભેද නෑ. අපි හැමෝටම ආදරය කරන මිනිස්සු ඉන්න. මම ඒකයි කන බොන මිනිහා තුල තියෙන ආදරය හරි වෙනස් සුන්දරයි. ඉතින් අපිත් ඒ තමයි නැද්ද මල්ලි? ආ මොනවාද කියන්නේ? ඉතින් ඒක මම හිතනවා ඒක හරිම සුන්දර කතාවක්. දැන් සුරේන්ද්‍රව ගත්තත් ජොලියට බර කොල්ලෙක් නේ. ඒක ඇත්ත. ඉතින් සාමාන්‍යයෙන් මර්වින් අයියාගේ අතීත කතන්දරවල සමහර සුන්දරු තැන් තියෙනවා, මතක් වෙන තැන්. ෂෝස් පැත්තකට තියලා සංගීත ප්‍රසංග වලින් චුට්ටක් එහාට මෙහාට වුණාම අපිට තියෙන එකම සුන්දරු දේ තමයි පොඩ්ඩක් ඉතින් ඔය සෙට් වෙන එක. සෙට් වෙනවා කියන්නේ මොනවද? බොහොම අදවිත පොඩ්ඩක් තොල ගහලා ආගිය තොරතුරු ගහලා සින්දුවක් කියලා බොක්ස් গিටාර එක අරගෙන බොංගෝ එක අරගෙන ඕක ගමේ තියෙන අනන්‍යතාවයක්. ඉතින් මේක පාසලට මං හිතන්නේ පාසලට යන්නේ ගම ඇතුලින් කෙලින්ම පාසලෙන් එළියට නේ ගමේ තියෙන එක තමයි පාසල ඇතුලේ මේක සාමාන්‍ය ස්වභාවයක් විදිහට තියෙන. ඉතින් ඕක කලාව කියන දේ සමහර දේ අපි දන්නවා. දැන් මේවා මේ අපේ දෙමෝපියන්ගෙන් ආපේවද එහෙම කියලා මම දන්නේ. අර මම විශ්වාස කරන යම්කිසි දෙයක් ඔයා එක දුන්නා ඔය වාසනා ගුණයේ කියන දේවල් මම හරියට විශ්වාස කරනවා. මොකද මර්වින් අයියට උනත් ඒ වාසනා ගුණේ තිබුණා. එයා තීවරෙක් වෙලා ගායකෙක් වෙන්නේ කොහොමද? ඔය කතා කියනකොට අපේ උදේ කුමාර දෙන්නකෝන් මේ ඉස්සර තිබ්බ යූමැටික් මේ තාක්ෂණේ. ඉතින් ඒ යුමැටික් තාක්ෂණයෙන් ඔය පැරණි ගීත ඔක්කොම මේ අලුත් ෆයිල් බේස් වලට ට්‍රාන්ස්ෆර් කළා. සෑහෙන කාලයක් මොකක් මහස වුණා. ඔය ඇස්සේ මේ තොර තොරනේ මම මේ කනට ඇහෙනවා. මේ ලස්සන ගම්මානේ ලස්සනට තියෙනවා බං කියලා මං හිතුවා. ඉතින් thank you very much. ගමේ කතන්දරේ බලන්න තු කොහොමදනේ කණිතක ඔබේ තනු. thank you. Thank you.
තනින් දවසු යාතරේ සිහිනින් දවරුවේ මුතු සුන්දක් වාගේ හිත මගේ පුපුදා විරේ දුලුගේ මල්යයි සංගී සංලේ තනින් දවසු යාතරේ සිහිනින් දවරුවේ මුතු සුන්දක් වාගේ හිත මගේ පුපුදා විරේ හිත මගේ පුපුදා විරේ ලක්ෂණ ගම්මායි ඇත්තරම මේක තියෙනවා මේ හුඟක් සීවට දැන් ඔන්න ගිහිල්ලා කියන්න පුළුවන් ඔබේ සමාජිකයන්ට මෙන්න පොඩි කාලයක් ගියා කියලා. අපේ අපේ කීපට දිලීප දැක්කා මට hina ගියක පාරම නිකන් හුණෙක් වගේ නිකන්. කොමුණත් මේ මොවිනේ ගායනේ මම එක එක තමයි ඊළඟට එන්න ගියේ. මේ ඔය ඔය මම හිතන්නේ 90 මුල් දශකයේම වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් මේ. ඉතින් අත්තනේ දැන් මම මේ කල්පනා කරන්නේ මේරියන්ස් ලගේ පළවෙනි රෙකෝඩින් එක මේ තියෙන්නේ මේ රූපාණි වැඩසටහනක් කරේ ITN එකේ. ITN එකේ. ඉතින් අපිත් නැති වෙච්ච කල්ලක ඒ වගේ දාන්න හරිද? හැබැයි මේ මේ මර්වින් මිහිඳුකුල කියන චරිතය මේ මාධ්‍ය සමග ගනුදෙනුවලදී කවදාකවත් අයිතු ප්‍රයෝජන ගත්ත චරිතයක් නෙමෙයි. කවදාකවත් මාධ්‍යට හානියක් කරගත්තෙත් නැහැ. ඔහුගේ චරිතයට හානියක් කරගත්තෙත් නැහැ. ඒක ලොකු වැඩක් වශයෙන් එයා ගත්තේ නැහැ. ඔව්. ඒක ඒක තමයි තාත්තගේ තිබුණු ගැටලුව අඩුපාඩු අන්න ඔතන තමයි. එයා මාකටිං පැත්තේදී මේ එලියට ගිහිල්ලා වැඩක් කරගන්න එහෙම නැහැ. අර මේක මං කියන්නේ රස්සාව කරගත්තේ. අරක මේක අර සතුටට විනෝදෙට කරගෙන ගිය වැඩක් වගේ තමයි. ඒක අපිට දැනුණා. මොකද අපිත් එක්ක කාලයක් ලැබුණනේ සංගීත ප්‍රසංගත් එක්ක. මොකද ඒ කාලේ සංගීත ප්‍රසංගවලදී ගොඩක් ඔය ගායක ගායකයන් සම්බන්ධීකරණය කරන්න මවිනයි ගොඩක් කටයුතු කරා. එතනදී මට තේරුණෙත් ඒ සමහර වෙලාවට එයා ෂෝ එකේ නැ කට්ටිය ගොඩ කරලා කරලා දෙනවා. හොඳයි සයිරි. අපි වෙලාව වෙන් කරගමු. මට කියන්න ඇයිද ඔබ කියන ගීතය ගායනා කරන්න. මේ ගීතයේ තනු නිර්මාණයේ හිමිකරුවා තමයි නලින්. ඉතින් ඒ පරණ මිත්‍රත්වයට නිර්මාණය වෙච්ච ගීත අද දූරුන් ගායනා කරනවා. අපි අහගෙන ඉන්න මට